ආපදාවට පත් වූ පිරිස ලක්ෂ දෙක ඉක්මවයි. මේ අද ප්‍රධාන වාර්තාව පුද්ගල මරණ 20ක් දක්වා ඉහළට තවත් අයෙක් අතුරුදහන් 13 දෙනෙක්ට තුවාලයි. පහත් බිම් රසක් තවමත් යට වෙලා තිබෙනවා. වැසි අඩු වී ඇති බවයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. ඒ වර්තමාන අයහපත් කාලගුණය පිළිබඳව ඉන්දික හේවවිතාරණගේ වාර්තාව පසුගිය දිනවල දිස්ත්‍රික්ක 23කට ඇති වූ තද වැසි තත්ත්වය නිසා හා තද සුලන්නායෑම් අවදානම් සහිත පවුල් 53289කට අයත් පුද්ගලයන් 20265ක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ. මේ පිරිසෙන් පවුල් 2057කට අයත් පුද්ගලයන් 9317 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 132ක රඳවා සිටිනවා. ඥාති නිවෙස්වල පවුල් 4070කට අයත් පුද්ගලයන් 15301 දෙනෙක් රැඳී සිටින බවත් ඒ වාර්තාව තවදුරටත් සටහන් කර තිබෙනවා. ඒ අතරෙම සබරගමුවේ පාසල් රැසකට අදත් නිවාඩුයි නවෝද්‍යා පවනිගේ වාර්තාව. සබරගමු පළාතේ කලාප කිහිපයක අද දිනේත් නිවාඩු ලබා දී තිබෙනවා. යනු රත්නපුර අධ්‍යාපන කලාපයේ සීරුම් පාසල් හා නිවිතිකල අධ්‍යාපන කලාපයේ ඇලපාත අයගම කලවාන කොට්ටාශවලට අයත් පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. සෙසු කලාපොල පාසල්ද සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ. මේ ආරක්ෂක රාජ්‍ය මාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රකාශය ආපදා සඳහා අපේ සූදානමක් තිබුණේ නෑ කියන කාරණය අපිට පිළිගන්න බැහැ. ඇමතිවරයා එලෙස ප්‍රකාශ කර තිබෙනවා. දිනේෂ් සමරකෝන් වාර්තා කර තිබෙන්නේ මෙරට තුල ගංවතුර තත්වයන් වැළැක්වීමට කුමන බාධක පැමිණියත් තීන්දුව තීරණ ගැනීමට රජයක් ලෙස සිදුවන බව ආරක්ෂක රාජ්‍ය මාත්‍යවරයා ප්‍රකාශ කරනවා. පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් තමයි මේ ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එලෙස ප්‍රකාශයක් කර තිබෙන්නේ. ඔහුගේම ප්‍රකාශය දිනමින වාර්තා කරනවා. ආපදා සහන දෙන්න ප්‍රතිපාදන වැඩි කරලා තියෙනවා. උපාලි කරුණාරත්නත් රක්ෂණ ශ්‍රියන්තගේත් වාර්තාවක එම සටහන වාර්තා කර තිබෙන්නේ. ඒ දිනමින පුවත්පතේම වාර්තාවකයි එයත් සටහන් වෙන්නේ. ඒ අතරේම අයහපත් කාලගුණය 26 දිනක් බිලි ගන්නවා. පුද්ගලයන් 1,30,021 දෙනෙක් ආපදාවට පත් වෙලා තිබෙනවා. 9,248 දෙනෙක් සුරක්ෂිත කඳවුරුවල සිටිනවා. ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නගේ වාර්තාවක සඳහන් වී තිබෙන්නේ. ඒ අතරේම කොළොන්නාවට සහන දෙන ජනපති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් හිමි වෙලා නව නගර සලසුමකුත් එනවා. නුවන් කොඩිකාරගේ වාර්තාව අයහපත් කාලගුණය හේතුවෙන් නැති වූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක් වූ කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සලසා දීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සහ පෙරේදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව තමයි එම සටහනේ වාර්තාවේ දක්වා තිබෙන්නේ. ඒ අතරේම මව්බිම අයහපත් කාලගුණය වාර්තා කරන්නේ වැසි නැතත් තවදුරටත් ගම්පහට ගංවතුර. 80,411 දෙනෙක් පීඩාවට කඳුරු පහක පවුල් 527ක් මුළුමනින්ම බැස යන්න තව දින දෙකක්වත් යාවි කියලයි මව්බිම් පුවත්පතේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. කිව්වේනම් අපි තමයි හොඳටම කළේ කියලා. කොළඹ ලස්සන කරා කියලා කිව්වා. මේ ජලබස්නා ක්‍රමවේද හැදුවා කිව්වා. කානු පද්ධති හැදුවා කිව්වා. අපද්‍රව්‍ය බැහැර කරන්න හැදුවා කිව්වා. මහනගර සරස්මක් තියනවායි කිව්වා. ප්‍රොජෙක්ට් ප්‍රපෝසල්ස් හැදුවායි කිව්වා. ප්‍රසන්ටේෂන් හැදුවායි කිව්වා. ඒ ඔක්කොම ගං වතුරේ ගහගෙන ගියා වගේයි පේන්නේ. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස්.